අයිබෝවන් ඔබ සියලු දෙනාටම අර්ථවත් ලෙස සහ ගෞරවාන්විත ලෙස සමරන්න පුළුවන් සුබ ජාත්‍යන්තර කම්කරු දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ විසින් සංවිධානය කරන ලද මේ උපහාර සහිත කම්කරු දිනයේ අපේ ප්‍රධානම ආරාධිතයන් වන මේ මහ පොළොවට දහඩිය මුසු කරමින් මෙරටේ ආර්ථිකීය සමාජය ගොඩනඟමින් අද දින සම්මාන ලබාගත් අපේ ආදරණීය සම්මානලාභී සිසු දිනාගෙන් අවසරයි. ඒ වගේම තමයි අද දින අප වැඩසටහනේ දේශකයන් ලෙස ආරාධිතයන් වශයෙන් අපිට ශක්තියක් වුණු මහාචාර්ය ටියුඩ වීරසිංහ මහතා, මහාචාර්ය ලලිත් සිරිපුරවන් මහතා ඇතුළු ඒ සියලුම ආචාර්ය මහාචාර්යවරුන් ගෙන්ද. ඒ වගේම තමයි අද දින මෙම අවස්ථාවට පැමිණලා සිටින දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ දිස්ත්‍රික් නායකයන්, කණ්ඩායම් නායකයන් ඇතුළු දෙවන පරපුරේ සමාජිකයන් මෙන්ම මේ මහ පොළොවට ආදරය කරන ආදරණීය ලාංකීය පුරවැසියන් සියලු දෙනාගෙන්ම අවසරයි. ඉතින් මම හිතන්නේ ප්‍රධාන වශයෙන් අද ඓතිහාසිකව දෙවන පරපුර වෙනස් විදියේ කම්කරු දිනයක් මේ වැඩසටහන සූදානම් කරලා තියෙනවා. මම හිතන්නේ මේක ඉදිරියේදී මේ සියලුම සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට එක්තරා විදියක පණිවිඩයක් වෙනවා. ඒ වගේම තමයි එක්තරා විදියක අවධාරණාත්මකව පණිවිඩයක් දෙනවා ඔබේ හැඩය දැන් වෙනස් කරගන්න කියන කාරණාව. ඉතින් එහෙම තැනක ඉඳන් මං හිතන්නේ අපේ මේ දින වැඩසටහනේ අපේ උපහාරත් එක්ක අපි කතා කරනවා මේ රට මේ මොහොතේ දින අතුරු සම්බන්ධයෙන්. ඉතින් දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ මේ දින රැලියේ අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ මහ පොළොවට අත්විලා තියෙන අභියෝගය සම්බන්ධයෙන්. ඔබත් මමත් දන්නවා මේ මොහොතේ මේ රටේ තියෙන පාලනයත් එක්ක මේ රට ඉතාම සැලසුම් සහගත ලෙස, හානිකර දායක ලෙස ගිවිසුම් ගණනාවකට යටත් කරලා තියෙන මොහොතක්. ඉතිහාසයේ අපේ මුතුන් මිත්තන් රැකගෙන ආපු ඒ උරුමය විකුණන්න කැසකවන තැනක තමයි මේ රට තියෙන්නේ. එහෙම තියෙන රටක අපේ කම්කරුවාගේ, අපේ වෘත්තීය වේදියාගේ සහ අපේ පුරවැසියාගේ අනාගතය කුමක් වේවිද කියන කාරණාව. ඉතින් මේකට මම පුංචි ප්‍රවේශයක් ගන්නම්. අපේ මහාචාර්යතුමා අවසන් කරපු තැනින් මහාචාර්යතුමා කිව්වා, ඔබට මතක ඇති මේ මොහොතේ 21 වෙනි සියවසේ අලුත් ලෝකයේ බිහි වෙනකොට ඒ පැරණි සමාජයේ තිබ්බ සියලුම දේශපාලන මතවාදයන් බිඳ වැටලා අර්බුදයට ගිහිල්ලා අලුත් ලෝකයක් හොයනවා කියන කාරණාව. මෙතනින් ඉස්සරහට මේ මහ පොළොවට, මේ පරිසරයට, මේ මිනිසාට ආදරය කරන ඒ මානුෂික භාවය පෙරදරි කරගත් සහ කම්පැනි තියෙන මිනිසුන්ගේ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය වෙනවා. අපි විශ්වාස කරනවා මෙතනින් ඉස්සරහා ඒ කම්කරුවාගේ, ඒ වැඩ කරන ජනතාවගේ, ඒ වෘත්තීය වේදීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න පුළුවන් වඩා සාධාරණ වූ, නීතිය සැමටම පොදු වූ ඒ යහපත් දේශය නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ ඒ මිනිසා තනාගෙන. ඉතින් එහෙම තැනක අපි දෙවන පරපුර හැටියට විශ්වාස කරනවා මේ රටේ මේ තියෙන දේශපාලන ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන ඒ මානුෂිකවාදී මිනිසා නිර්මාණය කර ගැනීම. අපි ඉන්න දැන් ඉදිරියේ තියෙනවා සටනක්. අපි කොහොමද මේ මිනිසා නිර්මාණය කරගන්නේ? 77 විවෘතාර්ථිකයත් එක්ක ගහකොළ සතා සීපා වගේ වටිනාකම නොදත්, මේ මහ පොළොවේ වටිනාකම නොදත්, අම්මා තාත්තගේ වටිනාකම නොදත් මහා කෑදර මිනිසෙක් නිර්මාණය කරා. ඒ කෑදර මිනිසා අපි හැමෝත් එක්කම ජීවත් වෙනවා. එහෙනම් අපි ඉතින් එළියට ඇවිල්ලා අද මේ මොහොතේ මේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරද්දී කම්කරුවන්ට, වෘත්තීය වේදීන්ට, මේ මහ පොළොවේ දාඩිය හෙළන මිනිස්සුන්ට වඩා සාධාරණ වූ, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නා වූ පාලනයක් නිර්මාණය කරගන්න නම් ඒ පාලනය කරන මිනිසුන්ගේ අර කියපු මානසික හදවත තියෙන මිනිසා අපි නිර්මාණය කරගත යුතු වෙනවා. එහෙම තැනක තමයි අපි විශ්වාස කරන්නේ මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙම නැතුව කම්කරුවෝ ටික පාරට ගෙනල්ලා, පාරේ ඇවිද්දවලා දේශපාලකයෝ ටික වේදිකාවට නැගලා වේදිකාවේ ලස්සන කතා කරලා අදහවස ගෙදර ගියාට පස්සේ දැන් අවුරුදු 70 ගානක් තිස්සේ දැන් කම්කරු රෙඩි පවත්වනවා.
ඒ ප්‍රශ්න එහෙම්මමයි. ඉතින් එතනින් එහා වෙනස් සමාජයක් අපි නිර්මාණය කරමු කියන ආරාධනාව යෝජනාව අපි ඔබට කරනවා. ඒත් එක්කම මේ මොහොතේ අපි විශ්වාස කරනවා මේ මව්බිම තියෙන අභියෝගය, මේ මව්බිම හමුවේ තියෙන තත්ත්වයන් සලකා බලා අපි විශ්වාස කරනවා මේ රටේ විශේෂයෙන්ම මේ ඉන්න කම්කරු පන්තියට වැඩ කරන ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න ඕන්ට අවශ්‍ය ඒ සැබෑ තමන්ගේ අයිතීන් සුරකින්න ඔවුන්ට අවශ්‍ය ඒ ගෞරවය ලැබෙන ඔවුන්ට අවශ්‍ය ගෞරවය ආදරේ කරුණාව මේ සමාජයෙන් ලැබෙන සමාජයක් නිර්මාණය කරගන්න අපි මේ ගෝලීය තත්ත්වය තේරුම් ගන්න අවශ්‍යයි. ඉතිහාසයේ තිබුණ අධිරාජ්‍යවාදය, ඒ අධිරාජ්‍යවාදය ඇතුලේ තමයි ඒ බිහිවෙච්ච ආර්ථික සමාජ ක්‍රමයේ ඇතුලේ තමයි මිනිහාව ඌරගෙන කරන සමාජයක් නිර්මාණය කරලා තිබ්බේ. හැබැයි අද ලෝකෙ වෙනස් වෙලා එදා ධනපති වන්තිය වෙනුවට අද ජාලගත අලුත් පන්තියක් බිහි වෙලා තියෙනවා. ඒ තාක්ෂණය ඇතුලේ අපිව වහලෙක් කරගෙන තියෙන්නේ, ස්මාර්ට්ෆෝන් එක ඇතුලේ අපිව වහලෙක් කරගෙන තියෙන්නේ. එහෙම තත්ත්වයක් ඇතුලේ එදා කම්කරුවන්ට සිත් උනා ධනපතින් එක්ක සටන් කරන්න අද මොකද්ද අපිට වෙලා තියෙන්නේ? මෙන්න මේ න්‍යායාත්මක පැහැදිලි කිරීම ඔබ නිවැරදිව ඔළුවේ සටහන් කරගන්න. එහෙම වුණොත් අපිට ලේසි හරි සටන තෝරන්න. මේ මොහොතේ ලෝකයේ ඉන්න ප්‍රධානම ව්‍යාපාර අයිති බිලියනපතියන් 50-60ක් විතර එකතු වෙලා රටවල් වල තියෙන ජාතික රාජ්‍යයන් සියල්ලම බිඳවට්ටලා ඔවුන් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. මහා ගෝලීය පාලනයක් තියෙන මේ ලෝකයේ ඉන්න මහා ධනවතුන්ගේ පාලනයක් තියෙන අලුත් පාලන ක්‍රමයක් ඔවුන් විශ්වාස කරනවා. ඒ ග්ලෝබල් ගවර්නන්ස් එක, මේ ගෝලීය පාලනය තියෙන්න ඕනේ ඒ ජාතික රාජ්‍යයන් වලට උඩින් කියලා. එතකොට ලංකාව නැමැති ස්වාධීන රාජ්‍යය තියෙනවා නම් ඊට උඩින් තමයි මේ මහා බිලියනපතියන් පාලනය කරන ඒ රාජ්‍යය තියෙන්නේ. එහෙම තැනක අපේ කම්කරුවට පුළුවන්ද තනියෙන් සටන් කරලා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න? කම්කරුවට බෑ තනියෙන් සටන් කරලා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න. මොකද තමන්ගේ රාජ්‍ය බිඳවට්ටලා තියෙන්නේ. අද අපේ රටේ ඉන්න කම්කරුවෝ අපේ ඉන්න කම්කරු ඇමතිත් එක්ක සටන් කරාට වැඩක් වෙන්නේ නෑ. මේ රටේ නීති රීති යනපත්ති හදන්නේ ලෝකෙ තියෙන කම්පැනි ටික. මේක තේරුම් ගත්ත කී දෙනෙක් ඉන්නවද මේ රටේ? අද අපේ කම්කරු ප්‍රඥප්ති, අපේ අධ්‍යාපන වැඩපිළිවෙල, අපේ නීති පද්ධතිය හදන්නේ අපිද? නෑ. මේ අපි අර කලින් කතා කරේ, ඇයි අපි කලින් කතා කරේ මේ ගෝලීය ගිවිසුම් ගැන? අද අපේ රටේ ගොවියගේ ගොවි ප්‍රඥප්ති, ගොවියට අදාළ නීති ටික හදන්නේ කම්පැනි ටික. ඒ කම්පැනි අපිටවත් අයිති දේවල් නෙවෙයි. ඒ වයිති ලෝකෙ ඉන්න මහා බිලියනපතියන්ට. ඔවුන් තමයි මේ රට නීති හදන්නේ. අපේ කම්කරුවගේ ඉඳන් අපේ ගොවියගේ ඉඳන් අපේ වැඩ කරන මිනිසා දක්වා සියලු දෙනා වෙනුවෙන් නීති හදන්නේ මෙන්න මේ කියන ගෝලීය තත්ත්වයේ ඇතුලේ තියෙන ඒ ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව. ඉතින් මේක ගැන අපි දැනුවත් වෙන්න අවශ්‍යයි. දෙවන පරපුර අපි විශ්වාස කරනවා මේ තත්ත්වය ගැන අපි සමාජයේ වඩා ගැඹුරින් කතා කර යුතුයි. මොකද අපි දකින මේ සරල යථාර්ථයට එහා මහා ගැඹුරු ප්‍රශ්නයක් මේ බිමේ තියෙනවා. ඉතින් ඒ කාරණාවත් ඔබට මතක් කරන ගමන් අපි සාම්ප්‍රදායික මේ මැයිදින සංවාදයෙන් එළියට ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙනවා මේ රට සැබෑ වෙනසක් ගේන්න පුළුවන්ගේ සැබෑ කම්කරුවගේ අයිතිවාසිකම්, ඒ සැබෑ කම්කරුවගේ වගකීම් තේරුම් ගත්ත ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කරන්න අවශ්‍ය, ඒ ජාතික රාජ්‍ය නැවත නිර්මාණය කරන්න අවශ්‍යයි. ඒ ජාතික රාජ්‍ය අපි නිර්මාණය කරද්දී අපිට තියෙන්න ඕනේ අපේ ස්වාධිපත්‍යය. අද මේ මහ පොළොවේ මේ බිමේ අපිට අපේ ස්වාධිපත්‍යය තියෙනවද? කවුද මේ රටේ තීන්දුව ගන්නෙ? කවුද මේ රටේ තීරණ ගන්නෙ? අද මේ රටේ තීරණ ගන්නෙ අපේ මිනිස්සු නෙවෙයි. අපි හිතන් ඉන්න මේ ඉන්න පාලකයෝ නෙවෙයි. තානාධිපති කාර්යාල කීපයක්, ලෝකේ ඉන්න මහා ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් මේ ජාලගත ක්‍රමය ඇතුලේ ඔවුන් තමයි තීරණ ගන්නෙ. නරකම දෙයක තමයි මේ සමාජ මාධ්‍ය දාල ටික ඇතුලේ අපේ තරුණයාගේ අපේ දරුවාගේ මනසට බලපෑම් මෙල්ල කරලා මේ රටවල් වටන්න පුළුවන් දෙන්න ඔවුන් මේ සිස්ටම් එක හදාගෙන තියෙන්නේ. ඒක තේරුම් ගත්තේ කීපද කී දෙනාද? අපි කියන්නේ සමාජ මාධ්‍ය දාලා තහනම් කරන්න ඕනේ කියලා. ඔබ දන්නවද? ගිය සතිය වෙනකොට ඇමරිකාවේ TikTok එක තහනම් කරා. ඇයි? ඇයි ඇමරිකාව TikTok එක තහනම් කරේ? ඇමරිකාවේ තරුණයෝ කී දෙනෙක්
ටයිම්ස් ස්ක්වයර් එක ගාවට ඇවිල්ලා ටයිම්ස් චතුරස්‍රයට ඇවිල්ලා අරගල කරාද? එක්කෙනෙක් නෑ. චිකාගෝ වලට හරි ටෙක්සාස් වලට හරි නිව් ජර්සි වල හරි පාරට බහැලා තරුණයෝ කී දෙනෙක් සටන් කරාද? TikTok කියන ලෝකේ වැඩිපුරම මේ භාවිතාවක් තියෙන යෙදුම තහනම් කරා ඇමරිකාවේ. කවුරුත් කතා කරේ නෑ. ඇයි? TikTok කියන්නේ ඇමරිකාවට මිත්‍රශීලී නැති වෙනත් රටක් විසින් හදපු සෝෂල් මීඩියා ඇප් එකක්. ඇමරිකාව විශ්වාස කරනවා තමන්ගේ දේශපාලනයේ ඒගොල්ලෝ අපිට කරන දේ Facebook එක හරහා චීනෙට හරි සිංගප්පූරුවට හරි කොහෙට හරි තියෙන රටකට තමන් ඉරට්ට කරන්න පුළුවන් කියලා උන් දකිනවා. ඒ නිසා තමයි සෙනට් එකයි කැබිනට් එකයි නීති පද්ධතියයි මේ ඔක්කොම එකතු වෙලා ගිය සතියේ නකොට TikTok එක තහනම් කරා. කවුරුත් කතා කරේ නැහැ. අපේ පුළුවන් දේ වැඩේ කරන්න. අපි කියන්නේ සමාජ මාධ්‍ය තහනම් කරන්න නෙවෙයි. අපි අපේ එකක් හදා ගන්න ඕනේ. අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ අපේම සෝෂල් මීඩියා ඇප් එකක් හදා ගන්න. අපේ WhatsApp එකක්. අපේ Facebook එකක්. අපිට හදා ගන්න බැරිද? පුළුවන්. එහෙම පුළුවන් තරුණයෝ මේ බිම නැද්ද? ඉන්නවා. මම බහුගිය කාලේ දැක්කා හෙලකුරු කියලා ඇප් එකක් තියෙනවා ලංකාවේ. ලංකාවේ තරුණයෙක් හදලා තියෙන්නේ. ඔහුව ශක්තිමත් කරලා අපිට බැරිද අපේ සෝෂල් මීඩියා ඇප් එක හදා ගන්න? TikTok එක ඇමරිකාවේ තහනම් කරනකොට චීනේ Facebook එක තහනම්. චීනේ තියෙනවා WeChat කියලා එකක්. චීනේ එක තහනම් කරනකොට රුසියාව Facebook එකයි Instagram එකයි ඔක්කොම ටික තහනම් කරා. ඒක තහනම් කරනකොට VK කියලා social media app එකකුයි Telegram කියලා app එකකුයි හදලා තිනවා කතා බහ කරන්න. ඇයි මේ? අපිට තේරුම් ගන්න බැරි වුණාට ලෝකෙ පාලනය කරන්නේ අර ජාලගත සිස්ටම් එකේ. අපේ මහාචාර්යතුමා කිව්වා වගේ. එතකොට මේක අපි හරියට තේරුම් ගන්න අවශ්‍යයි. සමාජ මාධ්‍යාලා ටික ඕනේ. හැබැයි ඒකේ ස්වාධිපත්‍ය කාගාව තියෙන්න ඕනේ. අපිට තියෙන්න ඕනේ ස්වාධිපත්‍ය. අද අපේ රටේ පාලකයන්ටවත් රටේ ජනතාවටවත් ඒ ස්වාධිපත්‍ය නැහැ. එහෙම නැති තැනක අපි වෙනුවෙන් තීරණ ගන්නේ අපි නෙවෙයි. එහෙනම් අපි විශ්වාස කරනවා මම මේ කතා සියල්ලම කියාගෙන ආවේ මේ ජාතික ශක්තිමත් රාජ්‍ය නිර්මාණය කරන තැන ඒ වාමාංශික සූඳත් එක්ක ගැට ගැහිච්ච ඒ මානුෂික භාවයේ තියෙන මේ සන්දාන කණ්ඩායම් දෙකම එකතු වෙලා මේ රට අවශ්‍ය ඒ මහා වැඩපිළිවෙල නිර්මාණය කරන්න ඕනේ. ඇයි? අපි දන්නවා මේ මොහොතේ මේ ධනවරමක් නැති පාලකයා ගිවිසු මස්සක් කරලා මේ රට ඉන්දියාවටයි මේ අධිරාජ්‍යවාදී රටවලටයි විකුණන්න යටත් කරන්න අපේ ස්වාධිපත්‍යයේ කොන්ද කඩලා මේ රට යටත් කරන්න සැලසුම් හදමින් ඉන්නවා. එහෙම තැනක අපි කොහොමද ශක්තිමත්ව නැගිටින්නේ? දැන් ආයි මේකේ ඉරක් ගහලා පිල් දෙකයි ඉන්නේ. රටට ආදරය කරන පිලයි රට විකුණන් කන්න බලන් ඉන්න මේ කෑදර පිළයි. අපි ආරාධනා කරනවා මේ ලංකාවේ තියෙන සියලුම දේශපාලන පක්ෂවලින් අපි අහනවා ඔබ ඉන්නේ කුමන පිළේද? මේ රට විකුණන, මේ රටේ ස්වාධිපත්‍ය විනාශ කරන, මේ රටේ සම්පත් ටික විනාශ කරන ඒ මහා කෑදර මිනිසා පෝෂණය කරමින් මේ රට තුට්ටු දෙකට ලෝකෙ අනිත් රටවලට විකුණලා මේ රට නැති කරන ව්‍යාපාරයේ කණ්ඩායම ඇතුලේද එහෙම නැත්නම් මේ මව්බිමට ආදරය කරන තමන්ගේ මුතුන් මිත්තන්ට ආදරය කරන ඒ මානව දයාව සහ කම්පනීය මානුෂිකත්වයේ තියෙන මේ මහ පොළොට ආදරය කරන රට රැක ගන්න කැමති කණ්ඩායමද ඔබ ඉන්නේ දෙවන පරපුර අපි ඉන්නේ රට ආරක්ෂා කරන පෙරමුණේ. දැන් මේක ඉරක් ගහලා වෙන් කරන්න අවශ්‍යයි. ජාතික ව්‍යාපාරයේ ඉන්න සිළුම නායකයන්ට අපි ආරාධනා කර සිටිනවා ඔබ එන්න මේ රටට ආදරය කරන ඔබ ඉන්නේ ව්‍යාපාරේ ඔබ එන්න මේ ඉරෙන් මෙහාට ඇවිල්ලා පොදු කඳවුරක් නිර්මාණය කරන්න. ඒ වගේම තමයි වාමාංශික ව්‍යාපාරවල මේ රට ආදරය කරන මේ මහ පොළේ සුවඳ අඳුරන සැබෑ මානව හිතවාදී මිනිස්සු ඉන්නවනම් අපි ඒ නායකයන්ටත් කියනවා මේ රට ආදරය කරන මෙතන ඉරෙන් එහා පැත්තේ හිටගන්න ඒ ඇතුලේ මහා ශක්තිමත් සංවිධානයක් අවශ්‍ය වෙනවා. ඒ මහා ශක්තිමත් සංවිධානයකට පුළුවන් වෙනවා මේ තීන අභියෝග පරාජය කරන්න. මේ කතා කරන්නේ ගැඹුරු දේශපාලන කාරණාවක්. මේ පක්ෂ නායකයන්ට සහ මේ රටේ මේ ඉන්න විද්වතුන් ඇතුළු මේ රට මෙහෙවන්න බලාගෙන ඉන්න මේ රට ආදරය කරන නමුත් කණ්ඩායම් වලට වෙන් වෙලා ඉන්න විවිධ කණ්ඩායම් වලට වෙන් වෙලා ඉන්න මේ මහ පොළොට ආරාධනා මේ මහ පොළොට ආදරය කරන ඒ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා එන්න එක පෙළකට හිටගන්න එක මහා බලවේගයක් ලෙස මේ අභියෝගයට අපි මුහුණ දෙමු කියන කාරණාව. ඉතින් එහෙම දැනක අපි නැවත වරක් පැහැදිලිව කියනවා මේ පාලකයන්ට විශේෂයෙන්ම ජනවරමක් නැති පාලකයන්ට අපි කියනවා ඔබට ජනතාව ජනවරමක් දීලා නැහැ මේ රට විකුණන්න.
මේ මහපොළොට ආදරය කරන මිනිස්සුන්ගේ, මේ රටට ආදරය කරන මිනිස්සුන්ගේ, මේ සංස්කෘතියට මේ හරපද්ධතිය ආදරය කරන මිනිස්සුන්ව මේ මහපොළොවත් එක්ක ලෝකෙ තව රටකට විකුණන්න ඔබට කවුරුත් ජනවරමක් දීලා නැහැ. ඔබ සූදානම් නම් එහෙම කරන්න. දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය දිවි හිමියෙන් කැපෙනවා. ඒ ඔබේ ඒ ව්‍යාම පරාජය කරලා මේ රටේ අයිතිය නැවත වරක් මේ රටේ සෙමේස්ටාත මිනිස්සුන්ට දිනා දෙන්න කියන එක ඒක ඉතිහාසෙත් කරා. ඒක ඉතිහාසෙත් මේ රටේ මිනිස්සු කරා. ඌව වෙල්ලස කෙරෙල්ලි නම් 88 89 ද 30 අවුරුදු ඈදුණු යුද්ධය ඇතුලේද මිනිස්සු මේ රට වෙනුවෙන් ඒ කැපකිරීම කරා. ඉදිරියටත් මේ රටේ සැබෑ ජනතාව සැබෑ තරුණ්‍ය සූදානම් මේ රට ආරක්ෂා කරන්න, මේ රට ශක්තිමත් කරන්න. ඉතින් මේ මැයිදිනේදී අපි පැහැදිලිවම ඒ කාරණාව පාලකයන්ට කියන ගමන් මම මේක වැඩිපුර දේශපාලන කතාවක් දිශාවට ගෙනියන්න උත්සාහ කරන්නේ. මොකද අපේ ප්‍රයෑයම තිබුණේම අපේ උත්සාහයේ තියෙන්නම මේ වැඩ කරන මිනිසුන් සමරන්න, මේ මහ පොළවේ දුක් විඳින මිනිසුන්ගේ ඇත්ත කතාව මේ සමාජයට කියන්න. අපිත් එක්ක මේ මහ පොළවේ එකට ගැට ගැහෙන අපේම ආදරණීය මිනිසා අගයන්න තමයි අපි මේ වැඩසටහන කරේ. ඒ වගේම අපි දන්නවා මේ තියෙන සමාජ වියවුල ඇතුලේ, මේ තියෙන ආර්ථික අර්බුදය ඇතුලේ මේ රට බිමට පාගල දාලා තියෙන්නේ. අද කී දහහක් නම් මේ කම්කරුවද වෘත්තීය වේදින් ඇතුළු මේ රටේ ජනතාව බඩගින්න ඉන්නවද? වේල් කීයක් කන මිනිස්සු ඉන්නවද? ළමයට අධ්‍යාපනය දෙන්න බැරි දුක් විඳින අම්මලා කීයක් ඉන්නවද? පොට්ටි කරන් දෙන්න බැරුව අම්මලා කී දහහක් තාත්තලා කී දහහක් දුක් විඳිනවද? මෙහෙම සමාජයක් වෙනස් කරද්දී මේ දුක් විඳින බහුතරයක් මේ කීප වෘත්තීය වේදින් සහ කම්කරුවන් සහ මේ මහ පොළවේ ඉන්න දුක් විඳින මිනිස්සු. එහෙම තැනක මං හිතන්නේ අපිට මේ සමාජය වෙනස් කරන්න අවශ්‍යයි. දෙවන පරපුරට ඒ වෙනස කරන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ අපි දේශපාලනය මෙතනින් එළිය වෙනම කතා කරමු. නමුත් මේ දුක් විඳින මිනිසුන් වෙනුවෙන්, මේ මෞමිවට ආදරය කරන මිනිස්සු වෙනුවෙන් මම පුංචි කතාවක් පොඩි ගීතයක කොටසක් කියාගෙනම මේ වැඩසටහන අවසන් කරන්න හිතුවා. මම හිතන්නේ මගේ තාත්තා තමයි මේක මුලින්ම කිව්වේ. හදට සෝගිනි, කුසට සාගිනි, ඉන්නට වැරහැලි කැබලි අඳා, සතුට සැනසුම අඳුරු කරලු, අඳුර දිනු කාලය ගිහිල්ලා, නොසිට මෙරි මෙරි සතුරු පායට වකුඩු වී අතපය අහුල් අකුල්ලා, නැගිට පල්ලා නැගිට පල්ලා නැගිට පල්ලා, නුඹලගේ වාරය ඇවිල්ලා, නුඹලගේ වාරය ඇවිල්ලා තියෙන්නේ. අපි සටන් කරමු, මේ රට වෙනස් කරමු. මෞබිමට ජය වේවා, මෞබිමට ජය වේවා, මෞබිමට ජය වේවා කියන්නේ අගේ කතාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම තිරුවන් සරණයි.